අද මම හතරවතරට ළමයින්ට කියලා දෙන්න යන්නේ ශාක පත්‍ර අඳින විදිය. ශාක පත්‍රයක් කියන්නේ මොකද්ද කියලා දන්නවද ඉස්සර කියන්න බං? ශාක පත්‍ර කියන්නේ ගස්වල තියෙන කොළ. පුතාල දැන් ගෙදර නිදහසේ ඉන්න වෙලාවේ අපට පරිසරයට ගිහිල්ලා හොඳට බලන්න විවිධ ශාක පත්‍ර දිහා. ඒවයේ හැඩතල පිළිලා තියෙන විදිය, රේඛා යන විදිය හොඳට බලන්න. වර්ණ එකිනෙකට වෙනස්. කොහොම වුණත් පුතේ ඔයාලට වැඩිපුරම අඳින්න ඉන්නේ ක්‍රෝටන් කොළ, අරලිය, පේර, ඇන්තූරියම්, රුක් කත්තන වගේ කොළ. කොළ අත්තක් අඳින්න ඉස්සෙල්ල ඔයාලා ඉගෙන ගන්න ඕන කොළ විවිධ පැතිවලට හැරිලා තියෙන විදිය. හරිම ලේසි. පිටන් විදි බලාගෙන ඉඳලා පුතාලත් අඳින්න. ක්‍රෝටන් කොළ වලට ඕනම පාටක් දාන්න පුළුවන්. එතකොට පාට ගන්නකොට රේඛා යන පැත්තට වර්ණ කරන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නකොට පාට කරනකොට ඒ රේඛා යන පැත්තට වර්ණ කරන්න ඕනේ. එතකොට තමයි කොළේ ලස්සනේ ඉන්නේ. කොළේ නොපිට පැත්තට පේන වෙලාවට වර්ණ වෙනස් වෙනවානේ. අපි පාට කරනකොට ඒ වගේ වෙනස් වර්ණ යොදන්න ඕනේ කොළේ අනිත් පැත්ත හැරිලා තියෙන වෙලාවවලට. ක්‍රෝටන් කොළ එක විදිය ක්‍රෝටන් කොළ තියෙනවා. එක එක විගට තියෙන ක්‍රෝටන් කොළ තියෙනවා, රැලි රැලි වැටිච්ච ක්‍රෝටන් කොළ තියෙනවා, තිත්තිච්ච දිච්ච කොළ තියෙනවා. පුතාලට වර්තෙන් සොයා ගන්න පුළුවන් නම් ඔය අපට පරිසරයෙන් ක්‍රෝටන් කොළ සොයා ගන්න. සොයාගෙන ඒ දිහා බලාගෙන අඳින්න. දැන් ඉස්සෙල්ලම මම දර සැලස්මක් ඕගලන්ට අඳින්න දෙනවා ක්‍රෝටන් කොළවල. ක්‍රෝටන් කොළ දිහා බලාගෙන අඳිනවනම් වඩාත්ම සාර්ථකයි. නැත්තම් හිතෙනුත් දැකලා තියෙනවනම් ක්‍රෝටන් කොළයක් අඳින්න පුළුවන්. නේ ක්‍රෝටන් කොළ අඳිනකොට අපිට මේ විදිහට අඳින්න මෙහෙම ඉස්සෙල්ලා එක එක පැත්තට හැරිච්ච කොළ අඳ ගන්න. ඉඳහසේ මෙහෙම අඳින්න. මේ ඇඳලා තියෙන පුතේ දෙකට නැවිච්ච කොළය, බාගට මෙහෙම නැවිලා තියෙන කොළයක හැඩ. මේ පැත්තට හැරිච්ච කොළයක් අඳින්න පුළුවන්. ඔන්න ඇඳගන්න. දැන් පුතාලත් ඔයගේ ඉස්සෙල්ලා එක පැත්තට හැරිච්ච කොළ අඳින්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ කොළයක් පාට කරන්න ඉගෙන ගන්න වෙනම. කොළයක් පාට කරනකොට පුතේ ඉස්සෙල්ලම බලන්න ඕන ක්‍රෝටන් කොළේ එක එක පාට තියෙනවා. තනි කර කොළ පාට ගන්නෙ නෑ අපි. නේද? පාර පෙට්ටි කිට්ටු කරගෙන තමන් කැමති ඕනම වර්ණ කීපයක් එහෙම තියාගන්න. තියන්න ඉවර වෙලා ඉස්සෙල්ලම අපිට ගන්න පුළුවන් මෙහෙම කහ පාට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් රතු පාට.
පාටුඩින් නිල් පාට ගෑනුවර ලස්සන කොළ පාටක් ඇදෙනවා. ඉතින් අපිට පාට සම්බන්ධ කරන්න පුළුවන්. හරිද මේ එක. ඒ මේ අතර තියෙන කොළයක්. ඊළඟට අපි බලමු පැත්තට හැරිච්ච කොළයක් අන්න හැටි. එතකොට දැන් මේ කොළේ පාට දානකොට ඒත් බය නැතුව මෙහෙම කහ පාට දාගන්න. දාහතර පස්සේ මේකේ මේ රේඛාව මෙහෙම හොඳට බලන්න පුතේ. මේ රේඛා මේ පැත්තට ගහලා මේ අත යන්නොත් මේ අතට මෙහෙම මේ පැත්තට පාට ටිකක් ලහ පාටක් තමයි යන්නේ. අතර තද පාට ඉන්නේ නැහැ මොකද නොකිට පැත්ත හැරිච්ච හින්දා. දැනට පේනට දැන් මම මේ අත ගෙනියන විදිය මෙතන මේ රේඛාව
මෙතන පාට ගන්න ප්‍රධාන මේ රේඛා වැඳ ගත්තා. මේ පැත්තට මෙහි අතට මෙහෙම රේඛා යන පැත්තට බය නැතුව චිත්‍රපොලේ තමන්ට පාට කරන්න පහසු ඕන පැත්තකට හරව ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. පාට සම්බන්ධ කරගන්න ඕන පුතේ අපිට පාට කෑල්ලෙන් අතේ ගෑමකට කමන්නේ නැහැ. එහෙම නැත්තම් පැත්තට හැරිච්ච කොලයක්. ඉතින් අපිට පුළුවන් ඊළඟට පුළුවන් නම් මේ මොනවා හරි රූල අරගෙන අපිට පුළුවන් මේවයි මේ රේඛා මෙහෙම ඌරල අයින් කරන්නත් පුළුවන්. රේඛා මතු කරන්න. ඒක එක ක්‍රමයක්. එතෙම මේක මේ රේඛා නාරටි ප්‍රධාන නාරටි මෙතනින් යනවා. මේ රේඛා මේ පැත්තට මෙහිට රේඛා යන විට වරද්ද ගන්න එපා. මෙන්න මේ පැත්තට කැසි මේ රේඛා මේ පැත්තට මෙහිට ඔය විදිහට තමයි පාට කරන්නේ. මේ මේ කුලේම අනිත් පැත්ත මේකෙම අනිත් පැත්ත ඒක පාට කරන්න. ඒ වගේ කැඩි පාට කැඩි අරගෙන ඉස්සෙල්ලම ගා ගන්න ඕනම කොලේකට පුතේ කහ පාට ගා ගන්න පුළුවන් බය නැතුව. ඒක රේඛා යන පැත්තක් බල බල ඉන්න ඕනේ. ඕන අතකට ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න පාට අපි රේඛා යන පැත්තට ලකුණු කර ගන්න ඕන හොඳට. මේ ප්‍රධාන රටේ තමයි කැමති පාටකින් ටෝන් කොලේකින් ඕනම පාටක් ගන්න පුළුවන් නේ. මේ විදිහට ලකුණු කර ගන්න. මේ පැත්තට
කපුන් කරලා දැන් අපිට මේ ඌරල මතු කරන්න නැතුව මෙහෙම ඉරියන් දින්න පුළුවන්. ඒක තමයි කැමැති මම කැමැති විදිහකට කරන්න පුළුවන් මෙහෙම. මේ අපි ඒක මේ විදිහට පාට කෑල්ලක් අරන් මතු කරන්න පුළුවන්. කොලේ අනිත් පැත්තේ හැදෙකින්ද පුතේ මේ රේඛාව මේ පැත්තට එන්නේ මේවා මේ පැත්තට හොඳට මතක තියාගෙන මේ රේඛා යන විදිහ නම් වරද්ද ගන්න එපා. හරිනේ. දැන් පුතාලට පුළුවන් වෙන්න ඕන ලස්සන කොලේකක් කැඳගන්න. මම මේ කොලේ පාට කරන හැටි කියලා දෙන්න. තව ටිකක් මෙතනදී බය නැතුව මෙහෙම ගා ගන්න පුළුවන් කොලේට කහ පාට. කොලේ පටන් ගන්න මෙතනින් පුතින් ප්‍රධානට සම්බන්ධ වෙලා තියෙන. එතකොට මෙහි ඉඳලා තමයි මේ රේඛා මෙහිට යන්නේ. මේ මම කරකීර දිනේ පැස්ටල් මාර්දින් දීසායන් තියන අය හොඳට කලර්ස් අරගෙන ඉතින් ලස්සනට කලර් කරන්න කියලා දීලා නැති දීසායන් මාධ්‍ය හසුරුවන හැටි පැස්ටල්ම වෙන්න ඕනේ නැහැ. තමන් කැමති මාධ්‍යයක් හසුරුවන්න කියලා දීලා ඇත දීසායන් මාධ්‍ය කරන ළමයට දීසායන් හසුරුවන්නේ කොහොමද කියන එක. මෙතනදී පුතේ අපිට ටිකක් වෙනස් පාටක් ගන්න ඕන. මොකද මේ කුලේ මේ පේන්නේ යට පැත්ත, මේ පේන්නේ උඩු අත පැත්ත. එතකොට එතන වර්ණ දෙකක් කිම් වෙනස පෙන්න ගන්න ඕන කුලේ. මෙතන දී මේ කොටස විතරයි පුතේ හැරෙන්නේ මෙහෙම ගෑවම සහයන්. මේ ඩිංග විතරයි අගිස්ස කුලේ අගිස්ස විතරයි හැරිලා තියෙන්නේ. ඔගොල්ලෝ ඉවසීමෙන් කරන්න ටීචර් මේ කලබලේ කරන්නේ ඕගලන්ට වෙලාව ඇතුළත කියලා දෙන්න ඕනේ හින්දා. පාට කොහොමද යන පුතේ රේඛා යන පැත්ත හොඳට බලලා බලන්න. වැරදුනොත් පොඩ්ඩක් වැරදුනා කියලා බය වෙන්න එපා. කොලේ පිටට ගියොත් එතන වැරද්ද හදන්න. මට එකතු කරලා
පාටනේ දැන් මම ඔන්න පුතාලට කියලා දුන්නා කොළ කීපයක්ම පාට කරන විදිය. ඉස්සෙල්ලා මෙහෙම ඇඳගත්තා ඊට පස්සේ මේ වගේ කොළ ටික පැතර පාට කරා ඊළඟට කරන් තියෙන පිටේ මම ඕගලන්ට කියලා දෙනවා ඉස්සෙල්ලාම කොළ අත්තක් අඳිනකොට දැන් මෙහෙම මොකක් හරි භාජනයක පැය කොළ ඉත තියෙන මේ ප්‍රධාන නටුව නම්ම ශීලීව අඳින්න ඕනේ නිකන් ඍජු රේඛාවක් කරම අඳින්න නැතුව ටිකක් නම්ම ගතියට මෙහෙම උඩට යනකොට හීන් වෙන යන විදිහට අඳින්න ඇඳලා කොළ එක එක පැත්තට හැරිච්ච කොළ දැන් ටීචර් කියලා දීලා තියෙන අඳින විදිය කොළ පහක් ඇඳාම ඉතින් හොඳටම විභාගෙදී විභාගට ගුණාට කොළ පහයි අඳින්නේ කොළ පහක් අඳින්න පුරු වෙන මෙතනදී ඉස්සෙල්ලම ලකුණු කරගන්න මේ කොළේ ඉන්න ඕන කොහෙටද කියලා අන්තන් සලසලා මෙහෙම ලකුණු කරගන්න මේ 1 2 මම මේ ලකුණු කරගත්ත මෙතෙන්ට කොළයක් එනවා මේ දෙතර කොළයක් ගන්න ප්‍රධාන නටුව යන්නේ මෙහෙම මේ කොළේ තියෙන නටුවට එහා පැත්තෙන් නටුවේ හැ පැත්තෙන් පේනවා මේ කුලේ මේ අතට එන්නේ අපිට මෙතන මේ විදිහට ඉඳලා මේ පැත්තට මේ විදිහට මේ පැත්තට හැරිච්ච කුලේකුත් අඳින්න ඕනේ දැන් මෙතන මෙහෙට ගියා මෙහෙට ආවා මේ පැත්තට හැරිච්ච කුලේකුත් අඳින්න පුළුවන් නටුව ඇඳලා මෙහෙම පොඩි කුලයක් අඳින්න පුළුවන් අපිට දෙකට නැවිලා තියෙනවා මේ අතට යනවා මෙතන දිත් අදින පුළුවන් තව කඩේ තුන තව කුලයක් කලින් පුළුවන් එහෙමයි මෙහි උඩින් දළු වගේ පුංචි කුලයක් කලින් පුළුවන් ඔය හොඳ තමයි ඇති මෙතනට විදියට කොළ ඇඳගෙන කොළ අත්තක් ඇඳලා කීර දීප ක්‍රම වලට පාට කළ රේඛා මේවා හරියට පාට කරලා රේඛා දාලා පසුබිමත් පාට කරලා ටීචර් පෙන්නන්න මම පැවරුමක් විදිහට දෙනවා ක්‍රෝටන් කොළ පහක් අත්තක් බලාගෙන ගෙදර ඉස්සරහට ඉන්න එකක දාලා ගෙදර තමන්ගේ පොත් මේසෙ ඉස්සරහින් තියලා බලාගෙන අඳින්න ඇඳලා අද ඩේට් එක දාලා පාට කරලා ෆීචර් පෙන්වන්න පසුබිම පාට කරන්නත් ඕන චිත්‍රයේ ඉදිරි බිමක් තියෙනවා ඒක කියලා දීලා ඇත්ත ඉදිරි බිම පසුබිම කියන දේවල් ඒවත් අඳින මේක තියන්න ඕන මොකක් හරි තලයක් මතනේ හරි දුතේ දැන් හොඳට දීපදේ මතකයිනේ කොළ එක එක පැත්තට හැරිච්ච කොළ පහක් හොඳට අඳින්න පුරුදු වෙලා ඉන්න ඕනේ ඉස්කෝලේ එනකොට මේ පැවරුමට දුන්නේ කොළ අත්තක් ඇඳලා පාට කරා